සාමාන්‍යයෙන් පෘථිවිය සහ චන්ද්‍රයා සමග විවිධ ප්‍රමාණයේ ග්‍රහක ගැටුම් නිරන්තරයෙන් සිදුවනවා. ඒ වගේම ඔබ දන්නවා ඇති පෘථිවිය සමග සිදුවන මෙවැනි ග්‍රහක ගැටුම් වලදී ඒවා බොහොමයක් පෘථිවි වායුගෝලය තුළ සම්පූර්ණයෙන්ම දැවි විනාශ වී යන බව. නමුත් චන්ද්‍රයා සතුව පෘථිවියේ මෙන් වායුගෝලයක් නොමැති නිසා චන්ද්‍රයා දිශාවට ගමන් කරන ග්‍රහකයක් කෙලින්ම චන්ද්‍ර පෘෂ්ඨය සමග ඝට්ටණය වෙනවා. දැන් මේ ආකාරයට පසුගිය පෙබරවාරි 23 වනදා චන්ද්‍ර පෘෂ්ඨය සමග ඝට්ටණය වූ ග්‍රහකයක් විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති මෙහි චන්ද්‍රයාගේ වම්පස පහළ දිශාවට ආසන්නයෙන් කුඩා ආලෝක ලපයක් වශයෙන් එම ග්‍රහක ගැටීම දිස්වන බව. මෙලෙස ග්‍රහකයක් චන්ද්‍රයාගේ පෘෂ්ඨය සමග ඝට්ටණය වීමේදී එයින් ඉතාමත් අධික තාපයක් නිකුත් වන අතර එම අවස්ථාවේ එයින් නිකුත් වූ ආලෝකය මෙවැනි ආලෝක ලපයක් වශයෙන් අපිට පෘථිවියේ සිට පවා දැක ගැනීමට හැකිවනවා. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි බොහෝ දුරට මෙම ග්‍රහකයේ විශාලත්වය මීටර් කිහිපයක් පමණ වන අතර නමුත් ග්‍රහකයක වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50,000ක්. එසේත් නොමැතිනම් තත්පරයට කිලෝමීටර් 13ක් හෝ 14ක් පමණ වන නිසා මෙවැනි සාපේක්ෂව කුඩා ග්‍රහකයක් චන්ද්‍රයා මතුපිට ඝට්ටණය වීමෙන් පවා මෙපමණ ශක්තියක් නිකුත් වීමට පුළුවන්. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම ග්‍රහක ගැටුම නිසා චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට මීටර් 12ක් එසේත් නොමැතිනම් අඩි 40ක පමණ ආවාටයක්ද සෑදී තිබීමට හැකි බවයි. බොහෝ දුරට ඉදිරියේදී චන්ද්‍රයා වටා කක්ෂගතව ඇති ලූනා රෙකනසන්ස් ඕබිටර් යානය මගින් හෝ චන්ද්‍රයාන් 2 යානය මගින් මෙම නවතම ආවාටයේ ඡායාරූපයන් ලබා ගැනීමට හැකිවනු ඇති. එවිට අපිට මෙලෙස පසුගිය පෙබරවාරි 23 වනදා චන්ද්‍ර පෘෂ්ඨය මත සිදු මෙම ග්‍රහක ගැටුම කොතරම් ශක්තියක් නිකුත් කළ සහ කොතරම් විශාල ගැටුමක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇති. විද්‍යාඥයන් විසින් මීට පෙරද චන්ද්‍රයා මත සිදුවන මෙවැනි ග්‍රහක ගැටුම් නිරීක්ෂණය කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස 2019 ජනවාරි මාසයේදී චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක චන්ද්‍රයා සමග ග්‍රහකයක් ඝට්ටණය වන ආකාරය නිරීක්ෂණය කර ඇති අයුරුයි. ඔබට පෙනෙනවා ඇති චන්ද්‍රග්‍රහණය නිසා චන්ද්‍රයා රතු පැහැකින් දිස්වන මෙම අවස්ථාවේ චන්ද්‍රයාගේ ඉහළ ප්‍රදේශයට වන්නට ඊතලයකින් දක්වා ඇති ස්ථානයේ ආලෝක ලපයක් වශයෙන් දිස්වන්නේ එලෙස මෙම අවස්ථාවේ චන්ද්‍රයා සමග ග්‍රහකයක් ඝට්ටණය වීම බව. එනිසා මෙම අවස්ථාවන් දෙකෙන් ඔබට පැහැදිලි වනවා ඇති චන්ද්‍ර පෘෂ්ඨය සමග සාමාන්‍යයෙන් ග්‍රහක ගැටුම් නිරන්තරයෙන්ම සිදුවන බව. මෙලෙස චන්ද්‍රයා මතුපිට කොපමණ ශීඝ්‍රතාවයකින් ග්‍රහක ගැටුම් සිදුවනවාද යන්න අනාගතයේදී චන්ද්‍රයා මතුපිට මිනිස් ජනාවාසයක් ඉදිකිරීමේදී අපිට ඉතාමත් වැදගත් වන කරුණක් වනවා. එයට හේතුව වන්නේ මෙවැනි ග්‍රහක ගැටුමක් චන්ද්‍ර ජනාවාසය අසල සිදු වූවොත් එමගින් චන්ද්‍ර ජනාවාසයට ඉතාමත් බරපතල හානියක් සිදුවීමට හැකිවීමයි. එබැවින් අනාගත චන්ද්‍ර ජනාවාසයක් චන්ද්‍රයා මතුපිට ආරක්ෂිතව ඉදිකිරීම සඳහා මෙලෙස චන්ද්‍රයා මතුපිට සිදුවන ග්‍රහක ගැටුම් විද්‍යාඥයන් ඉතාමත් වැඩි අවධානයකින් යුතුව නිරීක්ෂණය කරනු ලබනවා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම 2046දී පෘථිවිය සමග ග්‍රහකයක් ගැටේද යන්න පිළිබඳව දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පසුගිය නොවැම්බර් මාසයේදී පෘථිවියත් සමග ගැටුණ ග්‍රහකයක් පිළිබඳව දැනගැනීමට දකුණුපස ඇති වීඩියෝව බලන්න.